අයිබෝවන් ඔබ සිරු දෙනාටම ශ්‍රී ලංකාවේ පුරං වූ කුමරු වස්වද්දම. දැන් ඔබ දැනටමත් දන්නවා ශ්‍රී ලංකාවේ පුරං වූ කුමරු වස්වද්දන වැඩපිළිවෙල ගමින් ගමට රට පුරාවටම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ අනුව අපි දැනට හරියටම දවස් 24ක් වෙනවා මාරමණ්ඩිය අලමාර්ගයේ පිරිසංස්කරණය කිරීමේ කටයුතු වලින් මේක වැඩේ පටන් ගත්තා. මම ඔබට කිව්වා ඊයේ මම ආවා ගාල්ල ලබුදුවට දකුණු පුරවරයට මේ පුරං කුමරු අස්වද්දන වැඩපිළිවෙල දීපවාප්තව ක්‍රියාත්මක කරන්න අපිට අවශ්‍ය නිසා මේ ගමින් ගමට යන අතරවාරී මට හම්බුණා හරි අපූරු මිනිස්සෙක්. ගාල්ල ලබුදුව නරංවල බාස්වත්ත කියන ප්‍රදේශයේ ජීවත් වෙන නිහඬ ගොවියෙක්. එතුමාගේ නම මොකද්ද කියලා මම ඔබට කියන්නම්. එතනටම ගිහලා එතුමගින් මහමු. මම එතුමගාව ඔබට පෙන්වන්න තියෙනවා අතිශයින්ම මනස්කාන්ත ආදර්ශමත් ගෙවතු වගාවක්. අපි ගෙවතු වගාව මොන වගේ ලස්සනද සුන්දරද කියන එක ඔබට පෙන්වන්න මේ යන්නේ. අයි බලමු එතනට ගිහිල්ලා. අයිබන් මාත්‍යා. ඉතින් ඔබතුමාගේ නම කියන්න අපිට. මම කේච් කොළරත්න. කේච් කොළරත්න මාත්‍යා. අපි ඉන්න තැන කියන්නේ හරියටම ඔබතුමාගේ. මම ඇවිල්ලා ගාල්ල දිස්ත්‍රික්කේ නරාවල බාස්වත්ත. බාස්වත්ත. ඒතර අපි ඇවිල්ලා තියෙනවා ඔබතුමාගේ ආදර්ශ ගෙවත්ත බලන්න. දැන් මට ඇත්තටම හිතෙනවා අපි දැනට ක්‍රියාත්මකවම පවතිනවා ශ්‍රී ලංකාව පුරාවටම පුරං කුමරු අස්වද්දන වැඩපිළිවෙල. එහෙනම් හරි. ඒකට සමගාමීව අපි ඒක මවරමණ්ඩියෙන් පටන් ගත්තා. දැන් ලබුදුවේ අපි පුරන් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් අස්වද්දන්න බලාපොරොත්තු වෙනවා. ඒ අන අතරවාරේ මේ ගොඩ කියන්නේ ගොඩ ගොවිකම. ගෙවතු වගාව ගැන අපි පොඩි අධ්‍යනයක් කරගෙන යනවා. ඉතින් ඔබතුමාගේ ගෙවත්ත හරි අපූරුයි ලස්සනයි කියලා බැලුවම පේනවා. අපි බලමු ඔබතුමා කොහොමද මේවා කළමනාකරණය කරගෙන තියෙන්නේ කියලා. කියන්නකෝ බලන්න ඔබතුමාගේ ඇයි ඔබතුමා මේ වගේ දෙයකට පෙළඹුණේ? ඇත්තම මම යුදහම්දා විශ්‍රාමිකයෙක්. නමුත් ආර්ථික ප්‍රශ්නයක් නැහැ මේක. මානසික සතුටක් නැහැ. වඩාම වැදගත් වෙන්නේ මානසික සතුට හරහා තමයි මේක මම අත්විඳේ. ඊළඟට ලබුදුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගෝවිජන සේවා දෙපාර්තමේන්තුව අපිව දිරිමත් කරුවා. ගෙවතු ප්‍රවර්ධන සරංග වලට. එතකොට එයින් තමයි ගොඩක් උද්දීපන වුණේ. ඊළඟට රටේ ආර්ථික තත්ත්වය මත වස විසින් තොර ආහාර කාබනික පොහොර එතකොට නැතිගෙන ඖෂධ, අපේ දේශීය ඖෂධ, ඒක දේවල් ඒවා. දැන් ඔබතුමා ගෙවත්ත මගේ සියලුම දේවල් තියෙනවා. කොච්චර ප්‍රමාණයක්ද තියෙනවද? මෙතන සම්පූර්ණයෙන්ම පැච 92ක් පැච 50ක් විතර වගාවල් තියෙනවා. බලමුද අපි ගිහිල්ලා බලමු. මේ මොකදින මහමාරු වර්ගයේ බුලත් වර්ගයේ මේක. දැන් හැමෝම බුලත් පෝල් බුලත් ඉනි හදන එකේ මම බැලුවා ගහකට යවල හොඳ බුලත් අස්වැන්න ලබා ගන්න. මේ ගහින් තමයි බුලත් අපි මෙතන ගොරු. මෙතන බහුබෝග මේ ගස් ලැබු ගහ ඇවිල්ලා ගෙඩි හදුන්නේ නැහැ. මොකද්ද කරේ? ඊට පස්සේ මේ තියෙන්නේ මේ ආකාරයෙන් පැලුවා දෙපැත්තට කුණියක් දැම්ම. කුණියක් දැම්මට පස්සේ ඊට පස්සේ ගෙඩි කුණියක් දැම්මෙන් පස්සේ මේ ගහේ හැදෙනවා දිගටි ගෙඩි මසින් ගෙඩි. ඒ මොකද්ද ඒ ක්‍රමේ? ඒක ඇවිල්ලා ඔක්සිජන් සාමාන්‍යයෙන් උත්තේජනයක් කරන්නේ. ඒ හරහා තමයි ගහ සාර්ථක වෙන්නේ. හරි. තව මොනවද ඔබතුමා ගාව තියෙන්නේ? යම් බලන්න. තව මට පෙන්නන්න එළවලු වර්ග ඔබතුමා අවවලා තියෙන්නේ. වගා කරලා තියෙන්නේ. වැරලි යමිනි. ඔව්. නන බොන්චි වගාව. බොන්චි වගාව. ඊළඟට අප්පාදුරට සුදු සුස්තත් තියෙන අඹ ගහක්. අප්පාදු පාත්මාලක් කරලා තියෙන්නේ. මේක තියෙනවා මේ. රෝගයද මේ? ඕක රෝගයක්. ඕක ඉතින් දෙවෙනි කප්පාදු සුදුනම් පස්සේ හරි මේක ඇවිල්ලා මේ සීත කාලේ දෙන මේකට කියන්නේ ලෙඩක්. ඒක නමක් තියෙනවා මේක. මොකට කියන්නේ මේ බාන්න බැරණිය හැම හරි සරුසාරු හැදිලා තියෙනවා උඹට පේනවා ඇති. මම මේ මිස් කරලා ගන්නවා. මේ තියෙන. මේක හොඳට නේද? ආ ගම්මේ ස්පෝච් ගම්මේ. ආ පෝච් ගම්මේ. සුසුදුරු වල. බාන්න. මේ කන්න ගන්න පුළුවන්ද? අර ගම්මේ ස්ම තමයි. බාන්න මේ පෝච් ගම්මේ. ඔබේ ගෙවතු වගාවට මේ ගන්න පුළුවන්. මිදි වගාව. මිදි. ඔව්. මේක පාර මිදි වල මිදි ගහේ වැලේ ගෙඩියාව. ඔව්. දැන් නැවත කප්පාදුවක් කරන්න ඕනේ. ඒකට කාලයක් තියෙනවා. මෙතන තනිකරම ඖෂධ වර්ග. ඖෂධ වර්ග කීයක් විතර ඔබතුමා අවල් දිනවා? මෙතන මේ ඖෂධ ඔසුවට ඖෂධ 15ක් විතර දෙනවා. හා. මත්ත පුරාම ඖෂධ තියෙනනේ. එන්නන්න කඩපු ටික තමයි මෙතන. හරි. මේ බෑග් වල මොනවද ඔබතුමා අවල් තියෙන්නේ? ගෝවා. ගෝවා.
බැසිල් මේ කිලෝ එක රුපියල් 800ක් කරන විදේශිකයන්ගේ ආහාර සඳහා තමයි ගන්නේ. මේක දේශීය භෝගයක්ද? දේශීය භෝගයක්. දේශීය ඔක්කොම දේශීය භෝගයද? ඔව්. බැසිල් කියවල මේක අපි කියන්නේ මధుරතලා නැත්තම් ඒ වගේ නමකින් මధుරතලා නෙමෙයි. ඒක දැන් මේ මොන වගේ දිසෑමකටද ගන්නෙ? ඔල්සි මధుරතලායි. අර මේ කෑම අලංකාර කරන්නද? නෑ මේක ගන්නෙ පාස්තාවල සෝස් එකට. ආ සෝස් එකට පාස්තාවයි. හරි හරි. ඉතාලියෙන්. මෙතින් මගේ කොම්පෝස්ට්. ආ මෙතුමගේ බාණ්ඩ කාබනික දැන් අපි ඔබ පුරුදු කරගෙන යනවා මේ දැස ශ්‍රී ලංකාවේ කාබනික වගාව. කාබනික පොහොර. මෙන්න බා. මේ රත්තරන් කාබනික පොහොර ටික. ඔබට පේන. මේවා මහත්තයා හදන්නේ කොහොමද ඔබතුමා? සම්පූර්ණ ගෙදරින් ඉවතලා අර කියන්නේ ඔක්කොම කොළ ಜಾති මම ගොම. හ්ම්. ඉක්මනින් දරන දේවල් තමයි මෙතින් විතර ගන්න බතල මල්ලෙන්. එදිර ඔබතුමා කාබනික පොහොර විතරයි පාවිච්චි කරන්නේ. නෑ තාම දියර පොහොරත්. දියර පොහොරත් දියර පොහොරත් හදා ගන්නවද? ඔව්. ඒ දියර පොහොර වර්ග කැපටි. ඈ? ගැලිබිල දියර පොහොර. ආහ්. මාළු ටොනික්. ආහ්. ඊළඟට තව තියෙන සුදුළු ලුණු වලින් ගන්න. හ්ම්. උමි විකර්ෂණය. හ්ම්. කිතුළු ගහක්. මදින්න පුළුවන්ද? පුළුවන්. මැද්දේ නැද්ද ඔබතුමා? මදරම මදලා තියෙනවා. ආ එකපාරක් මෙතන මැදලා තියෙනවා. මේකෙන් රා ගන්න පුළුවන්ද? දෙලිජ ගන්න පුළුවන්. දෙලිජ විතර භාගයක් වගේ. ආහ්. බාන්නක විතර මොනවද කරන්න බැරි හිත ඇත්නම් පත කුඩාද ඒ ක්‍රියාවෙම ඔප්පු වෙනවා මේ වගේ නිහඬ මිනිස්සු මේ ශ්‍රී ලංකාව පුරාම ඉන්නවා අපිට අවශ්‍ය කරන මේ මිනිස්සු එකම වේදිකාවකට ගන්න නාගවල්ලි හිඹෝවිටියා ගෝනිකා කෙත්ත නාගවල්ලි ඉරිවේරියා කොහඹ දේවරණිය කොමාරිකා මේක අර ගොට්ට හැදෙන්නේ මෙතන ඇවිල්ලා මේ විදේශිකයන් කියන්නේ පහසු හොඳා චයිනීස් වර්ගයෙන් ගුරු මෙතන තියෙන ඉවත් කරපු පිටිමල්ල භාවිතා කරලා තින්නේ ඊළඟට කුඹුරේ විහුලම් කරවෙන් පස්සේ එන බෝල් ටික දැන් මෙතනින් මට පුළුවන් මේ පැකට් 100ක් මං ගහලා තිනවා ගුරු වෙළඳපොළ අරමුණු කරගෙන තමයි වගා කරලා තින්නේ ඒක පැකට් එකකින් කිලෝ 3ක් පුළුවන් නමුත් ඒක එකක් අනුමාන කරුවොත් මම රුපියල් 100ක ආදායම මෙතන තියෙනවා. 100ක ආදායම. එතකොට පැකට් කීයක් තියෙන්නේ? පැකට් 100ක් තියෙනවා. ප්‍රොජෙස් එකක් යන්නේ මේ ටික. ප්‍රොජෙස් එකක් යන්නේ. දැන් මේකේ ඵලදාව ගන්න කොච්චර කාලයක් යනවද? ජනවාරි පෙබරවාරි වෙනකොට මාස කීයද? දැන් මාස 7ක් වගේ. ආ මාස 7. ඉතින් බලන්නකෝ 100ක ආදායම. නිකන්. අනේ ඉවත් කළා එතකොට. ඒ බඩි. ඕන්. නමිනම් නේ කොම්පෝස්ට් එක නේද මේකට දාන්නේ මොනවද ඔබතුමා මේකල කුස්සින් ගවත් වෙන ඔක්කොම සියලුම රවි කියන්නේ දිරන ඔක්කොම කොස් අරව මේවා නේ දිරන සියරම ඔව් දිරන සියරම කඩදාසි දාන්නේ නැහැ දාන්න පොල් කුඩු දාන්න බිත්තර කඩු දානවා මම පළ කරන්න යෝදි තාල අල කොන්න අස්සන්නේ පස්සේ මේක දැන් මම පළ වෙනවා ඔව් අස්සන්නේ පස්සේ දැන් ඔක අපි අලේ කනකොට ගෑල්ලක් අයින් කරන මොරච්ච ටික දැන් මත බීජෝ හෙන්දල් ආ බලන්න එතුමාගේ හැමදේම සම්පත් කළමනාකරණය කරන කිරීම කියන්නේ අතිශයින්ම වැදගත්. මොකද මිනිස්සුන්ට මේ තියෙන සම්පත් ටික හරියට කළමනාකරණය කරගන්න තරම් දැනුමක් නැහැනේ බලන්න එතුමා හරි ආදර්ශමත් වෙයි කියලා තිනවා. මේ මොනවද නැත්ද මේ? බුලත් වගාව මේක ඇවිල්ලා රටදළු කියන බුලත් වර්ග. ඒ පතොල වැල්ටි. අපේ ආදරේ බලන්නකෝ මොතරම් මේ ආදර්ශමත්ද කියලා. ආගෝන බටු අර වදකහ අයින දිගේ දාගෙන වැට දිගට ආ බාන්න මේ වැටෙන් වැඩ අරගෙන තියනවා නේ මොකද මේ 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 ක්‍රියාන්විත කරන්න කොච්චර කල් ගියාද සාමාන්‍යයෙන් දිනපතාම කරගෙන යනවා විස්රාම ගියත් ඉතින් නොගියත් හැමදාම ආපු දවසෙම වැඩ කරන මේක කියන්නේ දෛනිකව සිදුවෙන දෙයක් දෛනිකව සිදුවෙන දෙයක් දෛනිකව බාන්න මේ මේ බුලත් වගාව අපි අතුලට යන්නද බුලත් වගාව බලන්න මේ බුලත් හැමදාම ඔබතුමා කඩනවද? හැමදාම වගේ කඩන්න තියෙනවා මගේ මොකද මේ ක්‍රමයට කඩන්නේ. ආහා. බුලත් එක බුලත් එක මේ දවසට සාමාන්‍යයෙන් 500ක් විතර කඩන්න පුළුවන්. මාසික ආදායම බුලත් වලින් රුපියල් 7200ක් වගේ. 7200 බාන්න එතකොට. මගේ බොප්පිනවත් කොල්ලේ. නම බොප්පිනහම. ආයේ තව දුරට තර්ක කරන්න අවශ්‍ය නැහැ. ගෙවතුව ගාව කොතරම් ප්‍රයෝජනවත්ද කියලා. එහෙනම් බලන් ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැමෝම ආදර්ශමත් වෙන්නේ අපේ කුරුරත් මහත්මයාගේ ආදර්ශ ගොයිකොල දිහා බලලා යෝධුව ගාව විභාන එනසාල්
බාන්න එතකොට මේ ශ්‍රී ලංකා මාතාව තුළ මොන තරම් දේවල් වගා කරන්න පුළුවන්. ඇයි මේ ප්‍රයෝජන ගන්න? ඒකයිලා නැවත වගාවල හදපු ගම්බිරිස් බලත්. මේ මොකද මේ ගලක් කියලා තියෙන? හන්දර මේක ඇවිල්ලා මේ මේ ජමනාරන් ගහක් මේක නලත්තු කරලා තියෙන මේක ගෙඩි ගන්න ඕන හන්දයි මේ ගහේ මුල හොඳට පාදලා බල්බර එල්ලෙන් පස්සේ කවිනුරුගේ කප්පාදුවක් කරලාම හරි හරි. එතකොට ගෙඩි මොකද්ද මේ ගහ නාරන්ද? ජමනාර. ඉහෙර පොහොර එක. ගැඩ? ගැඩබිලි. ගැඩබිලි. ඔව්. ඒක කොහොමද හදන්නේ? මේක තියෙන ෆිල්ටර් එකක් මේ හදලා තියෙන්නේ. අඟල් දෙකේ ගලෝල් කෑලි. ගැඩබිලි ඉහෙර පොහොර එක. අඟල් දෙකේ ගලෝල් කෑලි. අඟල් බායේ ගලෝල් කෑලි. ගඟේ වැලි. ඊළඟට මතු පිටපස්. ඊළඟට ගැඩබිල්ලන්. ඊළඟ කුස්සියෙන් ඉවත් කරන සියලුම දිරායන අපදලාවු. ආහාර සඳහා මේ මුට්ටියට වතුර දැම්මහම මේ තිර දිගේ පැයි හතරක් යන වතුර කාන්දර මේකට ගැඩවිල්ලන් සෝදාගෙන ටැප් එක දිගේ මෙතන වතුර එනවා. ගැඩවිල්ලන් කිය මේක ඇතුලේ ගැඩවිල්ලන් ආ ගැඩවිල්ල ඒ කියන්නේ ගැඩවිල්ල දිහර පොරගෙන හරි හරි. ඊට පස්සේ මේවා මේ මේ දියර මේ සාන්දණය ඔව් එකට පහක් කවලම් කරලා වතුර ශ්‍රේෂ්ඨය දිහින්න පුළුවන්. එතකොට අපිට ඒ දැන් ඔක පාවිච්චි කරන්න මොනවා කියද එතකොට? ලස්සල ප්‍රෝගනේ පොලකොඩේ මේක නෑ. ඒ වටත් පුළුවන්. කුමීකර්ෂණයක් වශයෙන් උනොත් මුල්ලෝරේ මුල්ලෝරේ නෙමෙයි අපි පත්‍රවලින් දෙන පොහොර දියර පොහොරක් වශයෙන් තියෙනවා. ඊළඟට මේක තියෙන මාළු ටොනික් කියන්නේ. මාළු ටොනික්. මාළු ටොනික්. මේක මාළු කිලෝ එකකට සක්කර කිලෝ එකක් දාලා දින 20ක් ගියන් පස්සේ ගන්න දියර පොහොර. මේක ඇහිලා ගාව මේවා අලෙවි කරන්න හරි කවුරු හරි ඉල්ලුව දෙන්න. මාළු ඉල්ලුව දෙන්න පුළුවන්. නැත්තම් මගේ පාවෙන්තර මම හදාගෙන. අනිවාර්යෙන් මේ මේ කුරරත්න මහත්තයාගේ දුර්කතන අංකේ මම යටින් දාන්න මෙතුමා සම්බන්ධ කරගන්න. ඉවසර එදිනෙදා කන්න අවශ්‍ය කරන පලාවල්ද? ලීක්ස් වර්ගයක් තියෙනවා. දක්කා. නැවත නොකරන්න වැටකොළු වැටකොළු ගාව. හිතත් නම් පත ගුඩාද අපි ආච්චියම් අපිට උගන්න පුදී. දැන් ලංකාවේ මිනිසුන්ට එලා තින් මහත්තයාර මේ මේවා ඉතින් මුලදී අමාරුයි තමයි. නමුත් අමාරුවෙන් හරි අපි මේක කරගත්තොත් අපි හැමදාටම පවතිනවනේ. ගඟේ ගහගෙන යන මිනිසයා දිඹුල් වැලේ එල්ලෙන්නේ කටු තියෙන බව නද නැද කියනවනේ. ඉතින් ලංකාවේ මිනිස්සු ඒ වගේ තැනක දැන් ඉන්නේ. අපි අල්ලනවා අපි කපපු බලපො. ඉතින් අපි මේවා ආදර්ශමත් කරගෙන ඔබේ ගෙවතු වගාවත් මේ විදිහටම ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. ගම්බිරිස් වගාව. මේ මෙහි ගෙදර ගෙදර මේ ගම්බිරිස් වගාව. කොච්චරක් තියෙනවද ගම්බිරිස් කිලෝ? මන්නේ 3 කිලෝ 20කට 30කට ආසන්න. මගේ ගම්බිරිස් කිලෝ කීයද? දැන් 750 1200 විතර යනවා නේ. දැන් මේ බෝ මගේ තව කරලා දෙනවා නේද? මේ ගෙවතු වල තලගෙන හන්ද මම පාසල් නම් මේ ගෙවත්ත පෙන්වන්න. අක්ක පාන්න. මේ බලන්න මොන තරම් ලස්සනද කියලා ජීවිතේ නේ විනෝදයට කරන්න පුළුවන් දෙයක් නේ. නේ? සැන්දවි. මේ මම කවුද ඔබතුමාම හදන්නේ? මගේ ගෝණ බටු කරවිල. මිංචි. දෙතොල් ගියත් පෙච්ච ලස්සන වෙනවා නේ. විචූර්ණ මල් වවනවට වැඩි නේද? මගේ දෙන්න මේක. රසදාල කරගොඩ. ඔබතුමාගේ මේ වගේ දේවල් වලට හැකියාවක් තියෙනවා නේද? මම රසදාල නිකන් ඉන්න ගහ ඉතින්. එදාට කොටයක් අරගෙන. මොකද මේ කොටේ? මේක උපස් කොටද? මේක හංසෙන් නේද? හංසෙක් ඉන්නේ. මේක තාම මේ නිර්මාණය අවසන් කරලා නැහැ නේ. මේ විලෙන් විලෙන් දැත්ත විල් කොට දෙකක්. මොනවා මේ කොට? විල් කොට කියන්නේ මත වෙන විල් කොටයක්. ආ මේක පොසිලි වෙලා තියෙනවා. පොසිලියක් ඔක. ඔක දිරන්නේ. වෙලි. තාජිනතුලේ හොඳ. එහා පැත්තේ තියෙන බර. මේකේ ඔක ජවර විසුදු ආ. ආ විසුදු විසුදු. මාළු ඉන්නවා නේ. මාළු. මම පෙච්චලා. නෑ නෑ නෑ. කිරිහන්ද. ඔව්. මොනේ? කිරිහන්ද. කිරිහන්ද නේ. මේක අර තැඹුහා නිල් පහ දම් පාට වෙන එක නේද? හරි හරි පොල් එක කන්නේ උදේට එහෙම නේද? දන්නිල මේකදී පොඩි වෙනසක් තියෙන එක රාජල කියන එක. මං කිලෝ 11ක් කිලෝ 11ක් මං දැක්කම කොහෙටදීද බොන්සයි කලාව. ඔබ තමයි බොන්සයි කලාව දන්නවනේ. කප්පාදුවන කරන්න පුළුවන්. මොකද මේ ක්‍රමයට කියන්නේ? ඔක
කුණ්‍යා ගහන එක තමයි ගෙඩි හොඳට දැන් ඇවිල්ලා තියෙනවා. ඔය මසින් පිරුණු ගෙඩි ගසල ගහක් කඩන බස අත්තක් පැල කරපු ලැච්චු මම පෙන්නු. ඔබේ ගෙදර පරණ ඩෙනිම් තියෙනවා නම් වහාම මෙන්න මේ වැඩේ කරන්න. මේ පරණ ඩෙනිම් වලින් කෝච්චිය හදලා තියෙනවා. මේ ඔක්කොම එතුමා ඒ පරණ ඩෙනිම් වලින් හදපු. කෝච්චි හදන තැන ගෙදර ඉවත් කරන කාරණ අපි ඩෙනිමක් ගත්තා. දැන් මේ හෙල්මට් එක දාපු අපි. හා ඕන හැඩයක් ගන්න පුළුවන්. බදාම සිමෙන්ති කලහකින් කෝච්චි හතරක් විතර හදන්න පුළුවන්. හතරක් විතර හදන්න පුළුවන්. කොළඹ හදුවා රෙද්ද එකේ බුවා. ඔව්. නැවත ඕන හැඩයකට හදලා ඔහම නැමුවා. නැමුවා. හරි. ඉඳුරු පීලිය. ඉඳුරු පීලිය. දූරියන් ගහක්. ඔව් කප්පාදුව කුඩා කාලෙක නවත්තු නවත්තු කරවලු. ඔය තියෙන පිපිඤ්ඤා. මේකට යවන්නේ? ඔව්. අත් ඇහැ ගන්න ගන්න පුළුවන්. අර කැවෙන්ඩිස් කියලාද? පුරත් මාත් ඒ කියන්නේ මේක තාක්ෂණික දැන් මේ අපි කෙසල් කන හැදුවෙන් පස්සේ යටින් මේ වගේ පළල කුණ්‍යක් දානවා. කුණ්‍යක් දාලා බරක් කෙල්ලනවා. ඊට පස්සේ මේකෙන් යන වාතය හඳා ඉහළ සහ පහළ ගෙවි සමාන වෙනවා. ආහ්. ඒක අපේ මේ දේශීය ක්‍රම වේදයක්ද? ඔව්. මේ දේශීය ක්‍රම වේදයක් ඉස්සර අපි ගල් එල්ලනේ. ආ ඉස්සර අපේ සිංහල පැරණි මේ මුතුන් මිත්තෝ කරපු දේවල් නේද? ගලක් කෙල්ලෙනසත් කපලා පොඩි පැල්මක් දාහම පැල්මක් දැම්මහම මෙතන මේක මේ මේ කඳ ගන්න මේ කඳ මහත් වෙනවා හැදෙනකොට. එතකොට මේක නිකම්ම මේ මේකෙදී මේකෙදී සමාන වෙනවා. කොච්චර කාලෙකින් අක්‍රිය වෙලාද? තමයි මාස 6ක් වගේ වෙනවා හඳුනන. ඒකට හේතුව මොකද? මිමැස්සට ගියාද? මිමැස්සෝ යන්න හේතුව මෙහෙ අපි අර ජීවමුත්‍ර පොහොර හදනකොට ඒකේ පොඩි දුගන්ධයක් එන එකට යනවා කියනවා. දැන් ඒක කරන්නේ දැන් කරන්නේ ජියෝමට්‍ර එක හැදුවේ නෑ. දැන්ට මේ මේක ඉල්මැස්සා රෝගය ආව. ඉල්මැස්සා දැන් මේකේ කණමීයෝ ඉන්නේ ඒක මේ. කණමීයෝ ඉන්නනේ. හරි හරි. දැන් මොකද්ද ඒකට කරන්න ඕනේ? දැන් නැවත මෙච්චි අයින් කරලා උත් එකක් තියෙනවා. උත් එකක් තියෙනවා. මිමැස්ස හොවා ගන්න අඩුයිද දැන්? ටිකක් අඩුයි. මුරුත ගහන්න මේ තියෙනවා. මේ මුරුත ගහන්න. මොකද මහත්තයා ගහ අඹ ගහක එතුමා කළා පොතු වල තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරලා තිනු අපේ දේශීය. ඒක ඔබට දැනගන්න අවශ්‍ය නම් එතුමාව සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ඒ ගැන තාක්ෂණික සහය ගන්න. ඔව් අතනට ගෙනිහිල්ලා නැවත උඩට එමු. එතකොට මෙයාට ඒක කරන්න වෙනවා ගෙඩි සහ මල් වශයෙන් පිට කරන්න. හරි හරි ඒක තමයි ඒක අතුරු ප්‍රතිඵලය. ඒක හරි බාන හරිම සාර්ථකයි ඒක විද්‍යාත්මක පසුබිම නේද? ඔව්. ඒක ප්‍රතිඵල තියෙනවා නේ? ඔව් දැන් මේ මෙතන ඉඳනකොට මේ මේ දළු දාලා තිනවා. මේවා අනිවාර්යයෙන්ම මල් ශාකයක් වෙනවා. මල් ශාකයක් වෙනවා බාන. ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ඒ වගේ අටු තියෙන දේවල් මේ තාක්ෂණික සහාය ගන්න මෙතන සම්බන්ධ. ලේදන් දීලා තියෙන 57ක් නම. 57 ගමනක ඔබතුමා ලේදන් දීලා තියෙනවා නේද? දැන් මේ ඔබතුමා අයි පළවෙනි ජවජ්මින්ති විශ්‍රාමික බලයක් නේද? බලයක් නේද කියන්නේ. වන් බිදු ඒ ඒ ඒ යුදහම තමයි ලැබිච්ච ආභාසය. දැනට අධ්‍යක්ෂ වන් බිදු. මේ ඔබතුමා මම මේ කුස්සියේ තියෙන්නේ මේ ෆයිල් වගේක් මොකද මේ? ගෘහස්ත බලදායතාව වෙනුවෙන් අපි ඉදිරිපත් කරමු මේ ලයිට් බිල්. මේක බැලුවම පේනවා. ආ ලයිට් බිල් රුපියල් 1000කින් 1000කින් අඩු වෙලා තියෙනවා. 1000කින් 1000කින් අඩු වෙලා තියෙනවා. අනවාන. ඒතර සැලසුම් ගනු. මේක තියෙනවා. මේක අපි ඊළඟ වගා කරන කන්න පොර ගන්න විදිය. මේකලා තියෙන අප්ඩේට් එක නයිට් සම්පත් කළමනා කරන්නේ 5S ක්‍රමය. අදියාමතුම් ගෙදර පොතේ පොතක් තිබුණත් ඉතින් අපිට අවශ්‍ය එකක් ගාලා ළමයින්ද සමනම් දාන්න ඕනේ. ආදැයි විලංගල මේකේ මේකේ මොකද දාලා ඉතර වෙනම පොත් තියෙනවා මේ මේකේ. මේ දිසි ලයිට් දුන්නා ඔසේ. එතන අර පොත් නේද? නෑ නෑ මේ ඉල ගෙවත්ෙන් ගන්න ආදායම. අපි කනල් කෑවට අපි ලිය නාන පොතේ. අපි කොච්චර ගාණක් ගන්නවද වටිනාකමත් එක දාන. ඒතකොට දැන් මේකේ අවසාන ප්‍රතිඵලය ගත්තොත් කොහොමද ඒක තියෙන්නේ? කියන්නේ අපි දැන් මුදලයි මේ සාමාන්‍යයෙන් රුපියල්
මාසෙට රුපියල් 30000 කතර ගෙවත්තෙන් ආරන්තිය. ගෙවත්තෙන් ආරන්තිය. ඒතකොට මේ ඒතකොට වෙළඳ පොලෙන් ගෙනල්ලාම නැද්ද මොනවද? ගෙනුනේ අනවශ්‍යද දෙනුම් දැන් ලාමන අවශ්‍යද? නෝ. ඉතින් දැන් මම හුලත්ත ගාව. ඔය කෑමට මොකුත් ගෙනල්ලා නැහැ වගේ මට පේනවා. හුලත්ත ගාව 17400. බලන්න හරි. හරියටම හරි තියෙනවා. මේ මාසේල හුලත්ත ගාව 16400. මේ පැත්ත ආදායම මේ පැත්ත වියදම්. වියදම්. කරුණාකරනේ වියදම ආදායම අයවැය. මේක අප්ඩේට් නැහැ තාම. පොප්පත්තේ මෙයා මේ අප්ඩේට් නැත්තේ. මෙදී එළවලා බලවගා. මම ගියෝන මෙතනම. මසාලේ සම්බන්ධයෙන් කාබනි පොහොර. ස්නාල් ඉස්පලගෙන නේද? දැන් අපිට පේනවා බලන්න ඒක කුරුරත්න මහත්මයාගේ ආදර්ශ ගොවිපල මොනතරම් අපේ ශ්‍රී ලාංකිකයින්ට ආදර්ශයක්ද ආඩම්බරයක්ද ශ්‍රී ලංකාව පුරාම කුරුරත්න මහත්තයා වගේ නිහඬ ගොවි මහතුරු ඉන්නවා අපි ආරාධනා කරනවා අපිට කතා කරන්න ඒ ගොවි මහතුරු කුරුරත්න මහත්තයාගේ නම්බරෙත් මම යටින් දාන්නම් ඒ වගේම තවත් මේ වගේ ලස්සන අර්ථවත් ඒ වගේම ආදර්ශමත් ගොවිපල වල කරන ගොවි මහතුරු ඉන්නවා නම් ගෙවිලියෝ ඉන්නවා නම් අපිට කතා කරන්න මට කතා කරලා අනිවාර්යයෙන්ම කියන්නේ මම එනවා ඔබ ගාවට ඇවිල්ලා ඔබේ හැකියාවන් ලෝකයට පෙන්වන්න ඕනි අපි සිංහල ජාතියක් විදිහට එකමුතු වෙන්න ඕනි මේ මහ පොළොව තුල වගා කරලා මේ කුෂිකර්මයේ ඉස්මතු කරලා ස්වම්පෝෂිත කරන්න අපිට පුළුවන් හිත ඇත්නම් පත කුඩාට එහෙනම් අපි රුරත්න මහත්තයා කියන්න ඔබතුමාට අදහසක් අපි බලන් ඉන්න කට්ටිය මේක රටවල් බරගානක් බලනවා අපි අදහස් කරන්නේ හැමෝටම රජය මැත්තේ හෝ නැත්නම් අවත් සංවිධාන මන්ත්‍රී නැතුව එම මොහොතේ කියන්නේ තමන් ගත කරන මොහොත සාර්ථක කරුවොත් ඉදිරි දවස සාර්ථක වෙනවා සාර්ථක වෙනවා බන් ධර්මයක් කියුවේ ධර්මයක් ඉන් එහාට තව කතාවක් නැහැ ඔබතුමා ගාව අර පොහොර ජාතිය ඒ වගේ බීජ වර්ග එහෙම තියෙනවද ඔව් තියෙනවා හරි ඒ ඒ අවශ්‍ය දේවල් තියෙනවා නම් මෙතුමාව සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගෙන අපි හැමෝම එක ජාලයක් විදිහට සංවිධානගත වෙමු එකම වේදිකාවකට එමු එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි ජය වේවා